ගෑස් සහ සීනි වැඩබදු ඉහළ යාම හේතුවෙන් තේ කෝපයක මිල රුපියල් 5කින් කිරිතේ 1ක මිල රුපියල් 10කින් වෙන්ම කෑම පැකට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දමන බව අදාළ වෙළඳ සංගම් ඊයේ ප්‍රකාශ කළා. ඊට අමතරව කොත්තුවක සහ ෆ්‍රයිඩ් රයිස් 1ක මිලද රුපියල් 20කින් ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි අදාළ සංගම් ප්‍රකාශ කළේ. මේ අතර ඉහළ යන ජීවන වියදමට සහ විදුලි බිලට එරෙහිව ප්‍රදේශ රසකදී විරෝධතා තවදුරටත් පැවැත්වෙන අතර ඉන් බොහොමයක් සංවිධානය කර තිබුණේ සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය විසින්. අපි රජයට පරිවිලයක් දෙනවා රජයට මේ රට තව දුරටත් අගාධයට ඇදගෙන යන්නේ නැතුව රට පාලනය කරන්න බැරි නම් දාලා යන්න කියලා අපි මේ අවස්ථාවේදී රජයට කියනවා මේ අය දැන් බලෙන් ඉන්නේ ලැජ්ජ නැතුව කූඩැල්ල වගේ එලිලා ඉන්නවා මේ අතර නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය අද කොළඹ විහාර මහදේවී උද්‍යානයේදී විරෝධතා රැලියකට එක් වුණා එහිදී ඔවුන් චෝදනා කළේ නිදහස් වෙළඳ කලාපයේ සේවකින් ලක්ෂ 5කගේ රැකියා අහිමි කර ඇති බවටයි කම්කරුවාගේ මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නිරීක්ෂණය සඳහා මිහින්තලේ විහාරාධිපති හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඊයේ එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. අවසරයකින් තොරව තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළු විය නොහැකි බව ආරක්ෂක නිලධාරීන් එහිදී දැනුම් දුන් අතර කෙසේ වෙතත් පසුව තෙල් ටැංකි නිරීක්ෂණයට අවසර හිමි වුණා. මම රාජකාරියක් කරන්නේ මට එහෙම දැනුම් දීමක් කරත් බෑ දැන් ඉන්දියා මුදල් හැමදේම දෙන්න පුළුවන් ඇයි අපිට එන්න බෑ අපි ලංකා පුරවෙන්න ඉතින් මේ තෙල් ටැංක් ටික මේ වෙනකොට යම් ගිවිසුමක් නැතුව බලහත්කාරයෙන් ඉන්දියාව විසින් අත්පත් කරගෙන තියෙනවා. ජාතික සම්පත් සුරකින්නවා කියලා දළදා මාලිගාව, ශ්‍රී මහ බෝධිය ගාව, රුවන්වැලි සෑය ගාව මේ මැති අමිතිගොල්ල පාර්ලිමේන්තුවේ දියුරුම් දුන්නා. අද ඒ දියුරුම් දීපු මැතිවරු අමතිවරුම මේවා විකුණන්න රනිල් වික්‍රමසිංහට අත උස්සනවා. අපි මේ මැණික් ගලක් උඩ දැන් මේ හිටගෙන ඉන්නේ. මේ නැගෙනහිර. දැන් පොහොට්ටුව නැත්තම් මහින්ද රාජපක්ෂ බදුපති